अलबर्ट यूज करादी आप मैग्नीशियम पोटैशियम कैल्शियम वगैरह योदान नोनी एतकोट मे पोहरे के योदादी पोहरे योदान नोनी अलबर्ट करण काले दम अलू पोहर पावित करण काले बेलूम पालीपोतनाशक अत्रम अवमेन अरे कलिंग ये असन बेलूत्म ससंद बेलूत कालिंग करपो अलबर्ट गियरे आ सामान ඊට වඩා හොඳයි කියන්නේ පළදාව ඉතාවත් හොඳ ප්‍රමාණයක් දුන්නට ගන්න පුළුවන් අනිත් පොහොර වලට වැඩිය දැන්ට කිලෝ 3කට වැඩිය මේ එක වැලකින් මම පළදාව ලබාගෙන තිනවා සිය වර්ධනය හා පැවැත්ම සඳහා ශාක සමහර රසායනික ද්‍රව්‍ය අවශෝෂණය කර ගැනීම සිදු කරනවා එම රසායනික ද්‍රව්‍ය ශාක තුල විවිධ පරිවෘත්තීය ක්‍රියාවලට භාජනය වෙලා ශාක වර්ධනය හා සංවර්ධනය වන අතර අස්වැන්නක් ලබා දීම සිදු වෙනවා එම ක්‍රියාවලියේදී ශාක මගින් උරා ගන්නු ලබන රසායනික සංඝටක ශාක පෝෂක ලෙස හඳුන්වනු ලබනවා. මෙව පෝෂක මගින් ශාකය වර්ධනය හා පරිවෘත්තීය ක්‍රියා සඳහා අවශ්‍ය පෝෂක සැපීම ශාක පෝෂණය ලෙස හඳුන්වන්න පුළුවන්. මෙසේ ශාක වර්ධනයට අවශ්‍ය වන අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය විවිධ ක්‍රම මගින් ශාක ලබා ගැනීම සිදු කරනවා. ලංකාවේ ආරක්ෂිත ගෘහවල පාලිත තත්ත්වය යටතේ වගා කරනු ලබන වගා වපසරිය හෙක්ටයාර් 50කට ආසන්නයි. එම වගා බිම් බොහෝ විට වසර පුරා අඛණ්ඩ ආහාර නිෂ්පාදන ක්‍රියාවලියේ නිරත වෙමින් පවතිනවා. මේ දක්වා මෙම වගා ඒකක බොහෝ විට නිර්පාංශ වගාවන් ලෙස පවත්වාගෙන යන අතර විශාල වශයෙන් විදේශීය විනිමයන් වැය කර පෝෂණ මාධ්‍ය යොදා ගනිමින් වගා කිරීම දැකිය හැකි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෘෂි විශේෂඥයන් විසින් ඊට සමාන හෝ ඊට වඩා ගුණාත්මයෙන් යුතු පෝෂණ මාධ්‍යයක් නිර්මාණය කරනු ලැබුවා. ආරක්ෂිත ගෘහ තුල භෝග වගාවේ සැලකීමේදී අපි විශේෂ කාරණයක් සඳහන් කරන්න ඕනේ. අපි හුඟක් දුරට මේ ආරක්ෂිත භෝග වගාව සිද්ධ කරන්නේ නිර්පාංශ මාධ්‍යයක. එහෙමත් නැත්නම් පස් රහිත මාධ්‍යයක. ඒකදී බහුලවම අපි භාවිත කරන ක්‍රමවේදය වෙන්නේ කොහොබත් මූලික කරගත් මාධ්‍යයක්. එතන මේ කොහොබත් මූලික කරගත් මාධ්‍යයකදී කොහොබත් වලට හැකියාවක් නැහැ පසට වගේ අවදාළ පෝෂක සපයන්න. ඒ හින්දා සිද්ධ වෙනවා අපිට භෝගයට අවශ්‍ය වෙන සියලුම පෝෂක පදාර්ථ ටික නිසි ආකාරයෙන් නියම ප්‍රමිතියට අනුව නියමිත ප්‍රමාණයෙන් ඒ දිනයන් තුලදී ලබා දීම සඳහා. ඒ සඳහා මෑත කාලිනව අපි භාවිත කරේ ඇත්තෙම ඇල්බර්ට් පොහොර මිශ්‍රණය තමයි අපි මූලිකව භාවිත කරේ. अलबर्ट पोहर मिश्रण दल वसें गोपि रटट मेट्रिक टोन हारसी पनाह पंसी कतर प्रमाण लंकाट वार्षिक आनायने करगा ऐसा विशाल पिरीवया कपिट धरान्वेन इवगेम गोविंटा मे विनकूट एक सपयागनी मे प्रायोगिक गटल प्राशिया कविलतीन मेन मे सीएलु कारण तेक् अभी वसर अटक्ति से सिद्धकर्प परेशने का अवसान अधीरट अविल अपिट पुलवांग विलातीन निर्पांशु अगाव तुदी भावितकरा पुलवांग नव मिश्रण खनुन ये मिश्रणे तुंग अलबर्ट पोहर हो वलट सामान हो इट तड़ा वेडियासन वार्ता विचावस्तावन अभी निरीक्षण विलाती है भोग्याक नियम विधियट वर्धने वेन्न दैनट हनुनागन तीन अत्यावश्य पोषक दाहता ये पोषक दाहता तरें कार्बन हाइड्रोजन ऑक्सीजन की पोषक तून अभी पुलवांगेन जलेन सह कार्बन डाइऑक्साइड विधियट वाते शाकेट लागन ये अरुणाम इतुवन पोषक दाहतरा मिनरल एलिमेंट्स ना खनिज मे पोषक कील हूं मेन मे पोषक लागन वेन्े शाकेट मौलिकवम मूल पद्धति अर्कन पसहरहतम मे पोषक सपेम सिद्धकराने खनिज मे पोषक विदिट हूं पोषक दाहतर प्रधान वशेम नाइट्रोजन फॉस्फरस पोटैशियम कैल्शियम मैग्नीशियम सल्फर कियन अतिमात्र मूल द्रव्य कोटसा इलांट अंशुमात्र विधिट अयन मैंगनस कॉपर सिंक कियन पोष पदार्थ टीक ईडीटी कीलेट कियन आकार इट अमतर आवश्यक बोरोन सह मोलिब्डिन कियन पोषक दिख एवट अदालवन पोषक सपयान पुलवांग संयोग विधिटत शाकेट लबादीम सिद्धकरा नो अभी वेडिम वशं पाविचरा मे मिश्रण कैल्शियम नाइट्रेट के पोहरा आकार हेकिया लबिन शाकेट आवश्यक कैल्शियम सह नाइट्रोजन कियन पोषकाकार दिखम संपूर्णकान
ඒ අපි ඊළඟට පාවිච්චි කරන පොටෑසියම් ක්ලෝරයිඩ් කියන පෝෂකය මේ හරහා පොටෑසියම් කියන සංඝටකයේ ශාකයට ලබා දීමේ හැකියාව ලැබෙනවා. මැග්නීසියම් සල්ෆේට් හරහා අපිට හම්බ වෙනවා මැග්නීසියම් සහ සල්ෆර් කියන පෝෂක ආකාර දෙකම. ඊළඟට අපිට පුළුවන් පාවිච්චි කරන්න ඇමෝනියම් සල්ෆේට් කොටසක්. ඇමෝනියම් සල්ෆේට් හරහාත් අපිට නයිට්‍රජන් සහ සල්ෆර් කියන පෝෂක දෙක අපි ශාකයට ලබා දීම සිද්ධ කරනවා. ඒ වගේම අපිට අවශ්‍ය වෙන පොටෑසියම් සල්ෆේට් යම් ප්‍රමාණයක්. ඒතර පොටෑසියම් සල්ෆේට් හරහාත් අපිට පොටෑසියම් සහ සල්ෆර් කියන පෝෂක දෙක ශාකයට ලබා දීමේ හැකියාව තියෙනවා. ඊළඟට තියෙනවා ඩයි ඇමෝනියම් ෆොස්ෆේට්. ඇමෝනියම් සහ ෆොස්ෆරස් කියන පෝෂක දෙක ශාකයට සැපීමේ හැකියාව මේ පොහොර ආකාරයට තියෙනවා. ඊළඟට සින්ක් සල්ෆේට් මූලික වශයෙන් සින්ක් සහ සල්ෆර් අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම සඳහා අපිට පාවිච්චි කරන්න පුළුවන්. මේකදී අපි විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ මේ අයන් සින්ක් කොපර් සහ මැංගනීස් කියන පෝෂක හතර ලබා දීමේදී මේවායේ කාර්යක්ෂමතාවය වැඩි කිරීම සඳහා මේවා කීලේට ආකාර විදිහට තමයි අපි මේ මිශ්‍රණ තුලදී පාවිච්චි කරන්නේ. මොකද එහෙම නැති වුණොත් මේවා ඉතාමත් කුඩා ප්‍රමාණවලින් අපි යොදන හින්දා අනිකුත් සංඝටකත් එක්ක ප්‍රතික්‍රියා කරලා මේවාපත් වෙන ශාකයට උරා ගන්න බැරි තත්ත්වයක්. ඒ සඳහා අපි EDTA කියන සංයෝගයෙන් සකස් කරන ලද ඒ සුත්‍ර පෝෂක මේ මිශ්‍රණය තුලදී අපි භාවිතා කරනවා. ඊට අමතරව අපිට අවශ්‍ය වෙන බෝරික් ඇසිඩ් විශේෂයෙන්ම බෝරෝන අවශ්‍යතාවය සම්පූර්ණ කරන්න ඒ වගේම අපි ඇමෝනියම් මොලිබ්ඩේට් පාවිච්චි කරනවා මොලිබ්ඩිනම් වල අවශ්‍යතාවය සම්පූර්ණ කරන්න. පොහොර සංඝටකයන් අපි මිශ්‍ර කරලා හදාගත්ත පොහොර මිශ්‍රණය වගාව සඳහා භාවිතා කරන ආකාරය සම්බන්ධයෙන් පැහැදිලි කර ගැනීම සඳහා අපි ආරක්ෂිත ගෘහයක් තුලටම ගිහිලා කතා කරමු. වසර 8කට වඩා පරීක්ෂණ ශේෂ්ත්‍ර තුල සිදු කර නිරීක්ෂණ නිගමන තුලින් සෑදු පෝෂණ මාධ්‍ය සැකසීමේ නිවැරදි ක්‍රමවේදය අප ශේෂ්ත්‍රයේදීම අසා දැනගත්තා. ඔව් අපි දැන් කතා කරපු පොහොර මිශ්‍රණය තමයි මේ තියෙන්නේ. සාමාන්‍යයෙන් පරීක්ෂණයේ නිරීක්ෂණයේ නිගමනයේ තුලින් තමයි මොන හරි එකක ප්‍රතිඵලයක් අපි ලබා ගන්න. ඉතින් මේ ආයතනයේ තුලින් ඒ සඳහා තියෙනා වූ ශේෂ්ත්‍රයකට තමයි අපි මේ අවිල්ලා තියෙන්නේ. කියන්නේ හරිතාගාරයේ තුල තමයි මේ තියෙන්නේ. අවුරුදු 10ක ප්‍රතිඵලයක් ක අවසාන අවස්ථාව තමයි දැන් තියෙන්නේ. කියන්නේ අපි ගොල් මහතුරුත් එක මේක දැන් මේක ප්‍රතිඵලයේ අත්හදා බලනවා. තව දුරටත් මේ ගැන නිරීක්ෂණයක ඉන්නේ. ප්‍රියන්ත මහත්මිය. ඔව් කොහොමද මේ මිශ්‍රණය කරගන්නේ? මේ මිශ්‍රණය කොහොමද අපි භෝගවලට යොදාගන්නේ? දැන් අපි මේ තියෙන්නේ අපි අර අපි කලින් කතා කරපු පොහොර වර්ග 13ක් මේ තියෙනවා. ඒ 13 කලවම් කරලා හදාගත්ත කිලෝග්‍රෑම් එකක මිශ්‍රණයක් මේක. මේක ඇත්තටම අපිට මේ අපි මේ සාමාන්‍ය ලැබෙහෙක කිරලා මේ ටික හදාගත්ත නිසා අපිට මේක මේ මිශ්‍රණය ඇතුලේ සමානම අපිට මිශ්‍ර කරගන්න බෑ. එතකොට මේක ග්‍රෑම් එක දෙක කිර කිර අපි බෝග වලට දාන්න ගියොත් අපිට ගැටලුවක් වෙනවා. ඒක නිසා අපි කරන්නේ මේක අපි මේ ජලයේ දිය කරගන්නවා. එතන මේ බාල්දියට අපි වතුර ලීටර් 15ක් දාලා තියෙනවා. දාලා මේ මිශ්‍රණය මේකට දාලා ඒ ලීටර් 5ට ඉස්සලා දිය කරනවා ලීටර් 15ට. ඊට පස්සේ අපි ඒක ලීටර් 20 දක්වා මේ වැඩි කරගන්නවා වතුර ප්‍රමාණය. මේ විදිහට අපි මේ ලීටර් 20ක අපේ මිශ්‍රණය කිලෝග්‍රෑම් එකක් දිය කරලා තියෙනවා. දැන් මේ බෝගවට යොදන පොහොර මිශ්‍රණය බෝගෙන් බෝගෙට වෙනස් වෙනවා. ඔව්. ඊට අමතරව වයිසින් වයිසටත් වෙනස් වෙනවා. ඔව්. ඒක කොහොමද මේ වෙනස් වීම මේ නිර්දේශය? සාමාන්‍යයෙන් තක්කාලි සහ බෙල් පෙප වලට පළවෙනි සතියේදී අපි පොහොර ග්‍රෑම් 0.25ක් එක ගහකට දානවා. දෙවෙනි සතියේදී ග්‍රෑම් 0.5ක්. තුන්වෙනි සතියේදී ග්‍රෑම් 0.75ක්. හතරවෙනි සතියේදී ග්‍රෑම් 0.75ක්. පස්වෙනි සතියේදී එක පැලයකට ග්‍රෑම් 1ක් දක්වා වැඩි කරනවා. හයවෙනි සතියේදී පැලයකට ග්‍රෑම් 1.5 දක්වා වැඩි කරනවා. එතන ඉඳන් ඉදිරියට අපි දිගටම පැලයකට ග්‍රෑම් 1.5 ගානේ දිගටම දානවා. සලාදු පිපිඤ්ඤා ගත්තොත් අපි පළවෙනි සතියේදී ග්‍රෑම් 0.25ක් දානවා. දෙවෙනි සතියේදී ග්‍රෑම් 0.5ක් දානවා. තුන්වෙනි සතියේදී ග්‍රෑම් 0.75ක් දානවා. හතරවෙනි සතියේදී ග්‍රෑම් 1ක් දානවා. පස්වෙනි සතියේ ඉඳලා දිගටම ග්‍රෑම් 1.5 ගානේ දානවා එක පැලයකට. දැන් මම කිව්වා පළවෙනි සතියේදී එක ගහකට දිනකට ග්‍රෑම් 0.25ක් අපි යොදනවා කියලා. මේ එතකොට පැල 100ක් තියෙන
ටනල් එකක් කියලා අපි හිතමු. එතකොට දවසකට ඒ පැල 100ට ග්‍රෑම් 25ක් අපිට අවශ්‍ය වෙනවා. මෙතන මේ ලීටර් 20ක තමයි අපි කිලෝ එකක් දීගලා තියෙන්නේ. එතකොට අපිට ඕනේ ග්‍රෑම් 25ක් නිසා ලීටර් එක සාමාන්‍ය ග්‍රෑම් 50ක් තියෙනවා. අපිට ඕනේ මිලිලීටර් 500ක්. ඒ මිලිලීටර් 500 අපි ශාකයට යොදන ජලයත් එක්ක කලවම් කරලා පැලයට දානවා. මේ තියෙන්නේ අපි නවතම මේ ඇල්බර්ට් පොහොර මිශ්‍රණය වෙනුවට අලුතෙන් කෘෂිකර්ම පරීක්ෂණ ආයතනය හඳුන්වා දුන්නු පොහොර මිශ්‍රණය යොදා වගා කරපු අපේ පොලිටනල් එකක්. මේක පටන් ගන්න මුල් අවධියේ සිටම පොහොර මිශ්‍රණය යෙදුවා. එතකොට ඒ පොහොර මිශ්‍රණය යෙදීම මගින් මේකේ හොඳ වර්ධනයක් තියෙනවා. ඒ වගේම කහවීම් දක්නට ලැබුණේ නැහැ. ඊට අමතරව අපිට මේ සඳහා වෙනත් මේ ආදේශක පොහොර මුකුත් දාන්න ඕනේ නැහැ. ඒ මිශ්‍රණයම අපිට සම්පූර්ණ හොඳ අස්වැන්නක් ගන්න තිබ්බා. දැනට මේ එක වැලකින් අපි කිලෝ 3ක පමණ අස්වැන්නක් ලැබලා තියෙනවා. තව ඉදිරියටත් අස්වැන්න ලබා ගන්න පුළුවන්. ඉතින් මේ පොහොර මිශ්‍රණය ඇත්තෙන්ම ඉතාමත් සාර්ථකයි. අපි ගොවි ශේෂ්ත්‍රවල දැන් අත්හදා බැලීම තියෙනවා. මීට අමතරව අපි තක්කාලි මාළු මිරිස් සහ බෙල් පෙප වර්ගවලදී මේක අත්හදා බලලා සාර්ථක ප්‍රතිඵල ලබාගෙන තියෙනවා. මේ මිශ්‍රණය භාවිතා කිරීමෙන් ගොඩක් ගොවි මහතුන්ට ලාභදායකයි. ඒ වගේම මීට කලින් තිබ්බ පොහොර මිශ්‍රණත් එක්ක සසඳා බලනකොට මේක ඉතාමත් අඩු මුදලකින් ගොවි මහත්තයාට පිරිවැයක් දැල්ලා සාර්ථක වගාවක් ලබා ගන්න පුළුවන්. ඇත්තෙම මේ පොහොර මිශ්‍රණය ඉතාමත් සාර්ථක බව තමයි අපේ ශේෂ්ත්‍ර අත්හදා බැලීම් වලින් අපිට පෙන්නුම් කරන්නේ. ඉතින් මම ආරාධනා කරනවා අනිත් ප්‍රදේශවල ගොවි මහතුන්ටත් මෙම මිශ්‍රණය භාවිතා කරලා තමන්ගේ අස්වැන්න වැඩි කරගන්න. ඒ වගේම නිෂ්පාදන පිරිවැය ගොඩක් අඩුයි මේ නිසා. තව තරුණ ව්‍යවසායකයෙක් අපිට හමුණා, සිරාල් මහත්මයා. එතුමාගේ මේ වගාව තියෙන්නේ නව තාක්ෂණෙත් එක්ක. එතුමා මේ වගාව දැන් මාස 8ක් විතර පවත්වාගෙන. මම මුලදී භාවිතා කරේ ඇල්බර්ට් සොලියුෂන් කියන පොහොර. නමුත් කාලය යනකොට ඇල්බර්ට් පොහොර හිඟ වුණා. ඒ වගේම මිල අධික වුණා. ඒ අතුරතුර තමයි මට කොඩිකාර මහත්මයා හඳුන්වා දුන්නේ එතුමාගේ පරීක්ෂණ පොහොරක් අලුතෙන් හඳුන්වා දුන්නා. මේ පොහොර පාවිච්චි කරන එකෙන් තවත් තියෙන වාසියක් තමයි මැග්නීසියම් සල්ෆේට් කැල්සියම් වගේ වෙනමම අපි දාන්න ඕනේ නැහැ. දැන් ඇල්බර්ට් සොලියුෂන් එකෙන් කරොත් අපි ඒව වෙනමම ඇඩ් කරන්න ඕනේ. එතකොට මෙතනදී ඒකත් ඒ පැත්තනොත් කියන්නේ පිරිවැය පැත්තනොත් ලොකු ඉතුරුක් වෙනවා. මේ කාලේ කොහොමදත් ඉතුරු කිරීමනේ අවශ්‍ය කරලා තියෙන්නේ. එතකොට ඉතුරු කිරීමත් සහ ඒ ගුණාත්මභාවයේ අඩුවක් පේන්නේ නැහැ මට. ඇත්තටම මම තරුණ ව්‍යවසායකයන්ට ආරාධනා කරනවා, කෘෂිකර්මය කියන්නේ ඉතාමත්ම හොඳ තෝතැන්නක් යෙදෙන්න පුළුවන්. ඉතින් මම ආරාධනා කරනවා මේ ආරක්ෂිත ගෘහතුල භෝග වගාව නිවැරදිව කරනවා නම්, නිවැරදි තාක්ෂණික උපදෙස් අනුව නිවැරදිව කරන්න ඕනේ. එහෙකට අපිට හොඳම තැන තමයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව. ඉතින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බණ්ඩාල්ල කියන්නේ ඒ සඳහා හොඳම මේ අවස්ථාවක් තියෙන තැනක්. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එක්ක සම්බන්ධ වුණා නම් ඔබට නියම ප්‍රතිඵල ගන්න පුළුවන් 100%ක්ම. මෙවැනි නව නිපැයුම් අත්‍යවශ්‍යයි. එමගින් අපේ රටේ ගොවි පරපුරට ලැබෙන දිරිය ශක්තියද අප්‍රමාණ වනු නොඅනුමානයි.